මාස 3කට වැඩි කාලයක් යල් කන්නේ ගොයන්ටික් කපලා නිකන් ඉන්නේ. ඇත්තටම මේ වගේ දෙයකට යොමු වුණොත් එහෙම අපේ මුං ඇට නිෂ්පාදනය ඉතා ඉහළ මට්ටමක ගෙන යන්න පුළුවන්. HNB Assurance Supreme Health Unlimited සමට ඉහළින් හොඳම සෞඛ්‍ය සැලසුම. මේ අම්පාර වන උදාගිරගම බටේර ප්‍රදේශයේ මොංහා කව්පි වගාව. අතරමැදි කම්මේ වගා කිරීම සඳහා මොංහා කව්පි බීජ කිලෝ 6000ක් රාජ්‍ය මැදිහත්ව අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට නොමිලේ බෙදා දී තිබුණා. ඔවුන් එමගින් අසද්දා ඇති භූමි ප්‍රමාණය අක්කර 8000ක්. කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත්ව ගොවීන්ට බගාවට අවශ්‍ය පුහුණුව හා නව තාක්ෂණික දැනුමද ලබා දී තිබුණා. කෘෂිකර්ම නිලධාරීන් පවසන්නේ මෙම බගාව ව්‍යාප්ත කළහොත් ඉදිරියේදී මොංහා කව්පි ආනයනය කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවන බවයි. මාස 3කට වැඩි කාලයක් යල් කන්නේ ගොයන්ටික් කපලා නිකන් ඉන්නේ. ඇත්තටම මේ වගේ දෙයකට යොමු වුණොත් එහෙම අපේ මුං ඇට නිෂ්පාදනය ඉතා ඉහළ මට්ටමක ගෙන යන්න පුළුවන්. ඇත්තටම ආනයනය කිරීමක් කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. වී බගාවෙන් ගන්න ආදායමට අස්වැන්නට වඩා වැඩි ආදායමක් මේ අතරමැදි කන්නේදී මුංවගා කිරීමෙන් අපේ ගොවි මහතුන්ට ගන්න පුළුවන්. අපි බලන්න ආවේ අතර ශේත්‍රයේ මේ කියන ආකාරයේ ප්‍රගතියක් අපිට තියෙනවද කියලා. ඇත්තටම මේ ප්‍රගතිය පිළිබඳ අපිට ගොඩාක් සෑහීමකට පත් වෙන්න පුළුවන්. ගොවීන් පවසන්නේ වන සතුන්ගෙන් වගාව ආරක්ෂා කිරීමට ක්‍රමවේදයක් ඇතිකොට සාධාරණ මිලක් ලබා දුන්නොත් වගාව සාර්ථකව ඉදිරියට කරගෙන යාමට හැකි බවයි. බිම් සකස් කිරීමේ තැන ඉඳලා අපිට මුන් බීජ ලබා දීලා අවශ්‍ය කරන උපදෙස් දැනුම සහ අවබෝධය ඒවට හැම දෙයක්ම ලබා දුන්නා. අතරමැදි කන්නේ මේ මුං වගාවත් ගොඩාක් සාර්ථකයි කියලා මට හිතෙනවා. එක පැත්තකින් අලි ගවෙන් විශාල විදියට මේ වගාවන්ට හානි කරනවා. ඒකට වැඩපිළිවෙලක් හැදෙන්න ඕන. අනිත් පැත්ත තමයි මේ අස්වැන්න ටික නෙලා ගන්නකොට ගොවි මහත්තුරු හැමදාමත් වෙන දේ තමයි ඒකේ මිල වෙනස් වෙනවා. ඒ නිසා මේක මිලදී අරගෙන ඒක ගබඩා කරලා විකුණන ක්‍රමයක් හදා ගන්න ඕන. මේ අත්තරලා තියෙන කිසි භූමියක් අත්තරෙන්නේ නැහැ. ගෙදර ආර්ථිකය දියුණු කරන්න පුළුවන් මේ තුන්වෙනි කන්නේ වගාවට අර තියෙන බාධා ටික ඉවත් කරලා දුන්නොත්